දෙවන අප්‍රමාද වර්ගය අප්‍රමාද වීම ගැන වදාළ කොටස අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නේ ආය ආයමත් මරණය විතරයි අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මලකඳන් වගේ තමයි දෙවන ගාථා රත්නේ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන බුද්ධිමත් උදවිය ඔය ප්‍රමාද අප්‍රමාද දෙකේ වෙනස හොඳට දන්නවා එනිසා ආර්යයන් වහන්සලාගේ නවාතනවන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේම ඇලෙනවා අප්‍රමාදී ගුණය ගැනම සතුටු වෙනවා තුන්වන ගාථා රත්නේ ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් වහන්සලා නිරන්තරයෙන්ම ධ්‍යාන වඩනවා හැමතිස්සෙම දැඩි වීරියෙන් යුතුව ධර්මයේ හැසිරෙනවා ඒ නිසා සියලු භව බන්ධන වලින් නිදහස් වෙලා අනුත්තර වූ ඒ අමා මහ නිවන සාක්ෂාත් කරනවා හතරවන ගාථා රත්නේ නැගී සිටින වීරියෙන් යුත්තනම් හොඳින් සිහිනුවන පවත්වනවා නම් පිරිසිදු ක්‍රියාවෙන් යුත්තනම් නුවණින් විමසා බලා කටයුතු කරනවා නම් සංවර නම් ධාර්මික ජීවිතයක් ගෙවනවා නම් අන්නේ අප්‍රමාදී පුජ්‍යලයාගේ කීර්ති රාවය ඉහෙලින්ම පැතිරෙනවා වේළුවනාරාමේදී කුම්භ ഘോഷක අරබයා වදාළ ගාථාවකි පස්සන ගාථා රත්නේ බුද්ධිමත් ශ්‍රාවකයා වීරියෙන් නැගී සිටීමත් අප්‍රමාදයෙන් යුක්ත වෙනවා සංවර වෙනවා දමනය වෙනවා කෙලෙස් සැඩපහරට යට වෙන්නේ නැති ඒ අමා නිවන නැමැති දිවයින ඒ තුලින්මයි ඔහු හදාගන්නේ වේළුවනාරාමේදී චුල්ලපන්තක තිරුන් අරබයා වදාළ ගාථාවකි හයවන ගාථා රත්නේ මේ ප්‍රඥාවක් නැති අන්ධබාල ජනතාව කාම සැපයට අහු වෙලා ප්‍රමාදී එළී ඉන්නවා නමුත් බුද්ධිමත් පුජ්‍යලයා මේ අප්‍රමාදී බව රැකගන්නේ තමන් සතු මහානීය ධනයක් රකින්නවා වගේ හත්වන ගාථා රත්නේ නැකත් පස්සේ දුහන අන්ධබාල ජනයා ප්‍රමාද වෙන විදිහට ප්‍රමාදී ඇලි ගලි වසන්න එපා ඔය කාම සැපයට ඇලෙන්න එපා කාමයට එක්ක එකතු වෙන්න එපා අප්‍රමාදීව බණ භාවනා කරගත්තොත් මහා සැපයකට පත් වෙන්න පුළුවනි ජේතවනාරාමයේදී නැකත් ක්‍රීඩාවක් අරබයා වදාළ ගාථාවකි අටවන ගාථා රත්නේ බුද්ධිමත් ශ්‍රාවකයා යම් දවසක ප්‍රමාදය දුරු කරන්නේ අප්‍රමාදය මුල් කරගෙනමයි එතකොට ඔහු ප්‍රඥාවෙන් නිර්මිත ප්‍රාසාදයට නගිනවා එතනින්දලා ශෝක රහිතව ශෝකවන ජනතාව දිහා බලනවා කන්දක් මුදුනට නැගපු කෙනෙක් බිම සිටන අය දිහා බලනවා වගේ ඒ ප්‍රඥාවන්තයා
බාලජනයා දිහා බලනවා. ජේතවනාරාමේදී මහා කස්සප තෙරුන් අරභයාව දාල ගාථාවකි. නවවන ගාථා රත්නය. සුන්දර නුවණින් යුතු මුනිවරයා ප්‍රමාදී වූ ජනතාව අතරේ අප්‍රමාදීව ඉන්නෝ. නින්දේ ඇලුණු ජනතාව අතරේ නොන්දා භාවනා කරනවා. ඔහු ඒ අමානිවන කරා යන්නේ දුර්වල අශ්වයෙක්ව පරදවා වේගයෙන් දුහන ජව සම්පන්න අශ්වයෙකු පරිද්දෙනි. ජේතවනාරාමේදී යහළු භික්ෂූන් දෙනමක් අරභයාව දාල ගාථාවකි. දසවන ගාථා රත්නය. ඔය සක්‍ර දේවේන්ද්‍රයා මිනිස් ලොව මග මානව කාලේ අප්‍රමාදීව පින් කරගත් නිසාමයි දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ. බුදුවරයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ අප්‍රමාදෙමයි. ප්‍රමාදය කියන්නේ සදා කාලෙටම ගැරහුම් ලබන දෙයක්. විශාලා මහනුවරදී සක්දෙව් රජ අරභයා වදාළ ගාථාවකි. එකලොස්වන ගාථා රත්නය. යම් භික්ෂුවක් අප්‍රමාදී ඇලී සිටිනවා නම්, ප්‍රමාදවීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, හැම දෙයක්ම දවාගෙන යන ගින්නක් වගේ ලොකු කුඩා හැම බන්ධනයක්ම නසාගෙන ඒ අමා නිවන කරා යනවා. ජේතවනාරාමේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි. දොළොස්වන ගාථා රත්නය. යම් භික්ෂුවක් අප්‍රමාදී ඇලී ඉන්නවා නම්, ප්‍රමාදවීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, ඔහු පිරිහෙන්න සුදුසු කෙනෙක් නොවෙයි. ඒ අමා නිවන ළඟමයි ඉන්නේ. දෙවෙනි අප්‍රමාද වර්ගය නිමාවිය. අප්‍රමාදවීම ගැන වදාළ කොටස නිමාවිය.